නැවත වතාවක් අපි විනිශ්චකාරයන්ගේ පොත ආශ්‍රයෙන් කරන පාඩම් මාලාව අධ්‍යයනය කරන්නට අපි සූදානම් වෙමු. තවද මෙය අපේ තුන්වන අධ්‍යයනයයි. මම මේ සඳහා සූදානම් වෙමින් සිටියේදී ඉස්රායෙල්වරුන්ගේ වැටීම ගැන අසා ඔබ දැනටමත් අසනීප වෙලාද කියලා මට බයක් ඇති වුණා. එහෙමද? නමුත් මට ඒකට උදව් කරන්න හේතුවක් නැහැ. හේතුව නම් විනිශ්චකරුවන්ගේ පළවන පරිච්ඡේදයේ එකම පණිවිඩය පුනරාවර්තනය කරන්නේ මම නෙමේ, බයිබලය. ඒ යොෂුවාගේ මරණයෙන් පසු කළ ප්‍රකාශනයක්. ආරම්භ වන ආකාරය ඉතාමත් වැදගත්. යොෂුවාගේ මරණයෙන් පසු අපි සුභාරංචියක් දකිනවා. දෙවියන් වහන්සේ උන්ට ඔවුන්ගේ හැකියාව ලබා දුන්නා. දෙවියන් වහන්සේ තම ජනතාවට බලය ලබා දුන්නා. දෙවියන් වහන්සේ මූලික වශයෙන් කානානි වරුන් සියලු ගෝත්‍ර ඊශ්‍රායෙල්ගේ අතට ලබා දෙනවා. නමුත් ඔවුන් පිටතට ගොස් සටන් කිරීමට පටන් ගත්තා. ඔවුන් කානානිවරුන් පරාජය කරමින් සිටි අතර මිනිසු බොහෝ බය වුණා අනිත් ජාතීන් ඔවුන්ට. තවද ඊශ්‍රායෙල් ඔවුන්ට පරාජය කරමින් සිටියේ කෙසේ වෙතත් ගැටලුව වන්නේ මේ ජයග්‍රහණයන් දිගටම කරගෙන යන්නට, ඔවුන්ගේ ඒ වැඩේ අවසන් කරන්නට ඔවුන්ට නොහැකි වීමයි. ඔවුන් සෑම ප්‍රදේශයක්ම, සෑම ගෝත්‍රයක්ම, වැසියම්ව සෑමාකාරයකින්ම අත්හදා බැලුවේ නැහැ. ඉතින් පළමු පරිච්ඡේදය අවසන් වන විට එය පුනරාවර්තනයකින් නැවත ආරම්භ කරන්න හේතුව ඒකයි. එනම් ඔවුන් එම ගම හෝ ප්‍රදේශය අත්පත් කර නොගත් අතර මේ වරද දිගටම ඔවුන් කරගෙන යන්ට සිද්ධ වුණා. මේ මගහැරීම දිගින් දිගටම සිද්ධ වුණා. කානානිවරු එම දේශයේ දිගටම ජීවත් වුණු අතර පසුව ඔවුන්ව සම්පූර්ණයෙන්ම පන්නල දැම්මේ නෑ ඊශ්‍රායෙල් ජනතාව. ඔහු ඔවුන්ව සම්පූර්ණයෙන් නිරපා නොදැමූ නිසා කානානිවරුන් ඔවුන් අතර ඒ ඒ ස්ථානවල වාසය කරන්න පුරුදු වුණා. එයින් ඊශ්‍රායෙල්වරුන්ව සතුව තිබුණු භූමිය හැම ගෝත්‍රයක්ම අයිති කරගෙන ඒ ප්‍රදේශයේ ජීවත් වීමට තිබුණු අයිතිය නැති වුණා. අෂේර්ට ගෝත්‍රයකට අයිතියක් තිබුණා, ප්‍රදේශයක් තිබුණා ඒ ගෝත්‍රයට. දාන්ට ඒ ගෝත්‍රයට ප්‍රදේශයක් තිබුණා. නමුත් පසුව එය අපට පවසන්නේ ඉඩමේ අයිතිකරු තවමත් කානානිවරු බව. දැන් ඊශ්‍රායෙල්වරු ඔවුන් අතර ජීවත් වෙනවා. මෙලෙස පරිහානිය පටන් ගත්තා. දෙවියන් වහන්සේ ඒ ජාතිය ඊශ්‍රායෙල්වරුන්ට යටත් කරලා දුන්නා. ඔවුන් මේ මිනිසුන් රැගෙන ඉඩම් අයිති කර හිමිකරු බවට පත්විය යුතු යන බව තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත උනේ. එහි වැසියෝ විය යුත්තේ දෙවියන් වහන්සේගේ ජනතාව. ඔවුන් මුළුමනින්ම පිටතට තල්ලු නොකළ නිසා ප්‍රශ්නේ ටිකෙන් ටික වර්ධනය වෙන්න පටන් ගත්තා. දැන් ඊශ්‍රායෙල්වරුන්ට කානානිවරු තමයි දේශයේ මායිම සකස් කරලා දෙන්නේ. අපි ඒ ගැන සිතමින් සිටියේදී දෙවියන් වහන්සේ අපට අනකර ඇති පරිදි අපි මේක අපේ ආත්මික ජීවිතයට කොහොමද අදාළ කරගන්නේ? අපේ ආත්මික ජීවිතෙත් විවිධ ප්‍රදේශවල පාපය තිබෙනවා. මේ පාපය අපිට ඒක නිරපලා දාන්න අපට දෙවියන් වහන්සේගේ බලය දීලා තිබෙනවා. ටික සමාන්තරව හිතන්න, යේසුස් වහන්සේ එහි ස්වාමියා කරගන්නට අපට අයිතිය දීලා තියෙනවා. ඒත් ඉතින් යකඩ කරත්ත දැක්කහම, මිනිස්සු වැඩි බව දැක්කහම, ඕනවට වඩා දේවල් දැක්කහම අපි නවතිනවා. අපි කියනවා මේක දැන් හොඳටම ඇති, මම පසුතැවිලි වුණා. ඒ පසුතැවිලි වුණු ප්‍රමාණය බොහෝම ඇති, මින් එහාට ඕනේ නැහැ කියලා අපි හිතනවා. මේක තමයි අපි නිරපලා දාන්න නැති දේ. මම මෙච්චර කළා, ඒක හොඳටම ඇති. මම සභාවේ එක අංශක හොඳට සේවය කරනවා, ඒක මට හොඳටම ඇති. මම ඉරිදට පල්ලියට යනවා, ඒ ඇති. එබැවින් අපි සම්මුතියෙන් ඇති කර ගන්නා අතර අවසානයේදී යේසුස් වහන්සේ අපගේ ස්වාමියා වෙනවට වඩා මේ දේවල් අපේ ස්වාමියා බවට පත් වෙන එක අපි දන්නේම නැහැ. ඒ වගේම සාතන් උපාය, ඔහු අපිට උපායශීලීව අපිට හිතන්ට ඉඩ දෙනවා. රයිට්? අපි පාලනය කරන ඒවා, සේවය කරන ඒවා ඉතා හොඳින් වෙනවා, කාරණා ප්‍රශ්නයක් නැහැ. නමුත් මේක තමයි එයාගේ උපාය. රයිට්? අපි 27 වෙනි පදේ අපි කියවමු. එබැවින් කානාරිවරු එම දේශයේ දිගටම ජීවත් වූහ. සාතන් කියනවා නිකම්ම දාලා යන්න, අකීකරුකමේ එක බීජයක් විතරක් ඉතුරු කළාට ප්‍රශ්නයක් නැහැ, පොඩි දෙයක්නේ, ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට 99ක් තියෙනවා, ඉතින් මට එකක් තියලා යන්න.
ආරක්ෂික හැම දෙයක්ම අපේ ජීවිතයට බාධාවක් වෙන්නේ නෑ. මේවා තමයි සාතන් අපට කියන දේවල්. නමුත් පසුව වර්ධනය වන ඒ වල් පැලෑටි සුදු දහන්නේ සහ කරල් ගිල දමන බවට ඔබේ ජීවිතය ඔබ අමතක කරන්න එපා. ඒ පැලෑටි වර්ධනය වෙනවා කියලා අමතක කරන්න එපා. ඉතින් අද අපි විනිශ්චකරුවන්ගේ දෙවන පරිච්ඡේදයට යමු. අපි විනිශ්චකරුවන්ගේ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා පස්වෙනි පදයේ ගැන අපි අධ්‍යයනයක් කළා. මූලික වශයෙන් එකම කාරණාව ඔබට නැවත නැවත දැනෙනවා කියලා හිතන්න පුළුවනි. නමුත් ඒ හැම එකකින්ම ආලෝකයක් පරාවර්තනය වෙනවා කියලා හිතන්න. එය ආරම්භ වන්නේ දැන් සමිඳානන් වහන්සේගේ දූතයා ගිල්ගාල් සිට නැගිලා එනවා. ඒක නැවත අපි දකිනවා මේ විනිශ්චකාරය පොතේ ප්‍රකාශ කරන දෙයක්. විනිශ්චකාරය පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ යෝසුවාගේ මරණයෙන් ආරම්භ වෙනවා අපි දකිනවා. විනිශ්චකාරව දෙවන පරිච්ඡේදයේ හත්වෙනි පදයේ සඳහන් වෙනවා සෙනග යෝසුවාගේ සියලු දවස්වලද යෝසුවාට පසුව ජීවත්ව සිටියා වූ ස්වාමින් වහන්සේ ඊශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලු මහත් ක්‍රියා දුටුවා වූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වල ස්වාමින් වහන්සේ සේවයේ කළෝය. එබැවින් අපි දකිනවා යෝසුවාගේ මරණය පිළිබඳ කතාව නැවත ආවර්ජනයක් කරනවා මෙතන. මූලික වශයෙන් දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් වරුන්ගේ වැටීම ගැන පුනරාවර්තනය කරන්න පටන් ගත්තා. ඒක කරන්නේ අපට විවිධ පැතිවලින් විශ්ලේෂණය කරන්නට දෙවියන් වහන්සේ ඉඩ හරිනවා මේ සිද්ධිය. පාපේ වර්ණය, පාපේ පැමිණෙන්නේ කෙසේද? ඉතිරිවන ඒක ඉතිරි වෙලා යන්නේ කොහොමද? ඊශ්‍රායෙල් හෝ දෙවියන් වහන්සේගේ මිනිසු වැටීමට හේතු වන ආකාරය විශ්ලේෂණය කිරීමට ඒ විවිධ කෝණවලින් බැලීමට අපට ඉඩ හරිනවා. ඒකයි ඒක නිතර නිතර කියන්නේ. ඉතින් විනිසුරුවන් හරහා අපි අපේම ජීවිත විශ්ලේෂණය කිරීමට උත්සාහ කරන්න ඕනේ. එවිට අපට හැඟෙන්නේ අපි කොපමණ පෞකාරයෝද, අපේ ජීවිතය තුල තවමත් කැරලි ස්වභාවයේ කොච්චර තියෙනවද කියලා අපිට දැනේ. එබැවින් ලබන සතියේ සිට අපි සැබෑ විනිසුරුවන් වෙතට යන්න උත්සාහ කරමු. නිතර කරන උපුටා දැක්වීමෙන් ඊශ්‍රායෙලවරුන් ජීවත් වූයේ කෙසේද යන්න පිළිබඳ නැවත උත්පාදනය කිරීම හා පොරොන්දු දේශය වන කානාන් දේශවුන්ට අහිමි වූ හැටි මේ තුලින් අපට පෙන්නනවා පැහැදිලි ලෙස. ඔවුන් සිහින දේශයකට ආව ඔබට මතකද? ඊජිප්තුවේ සිට වසර 30ක් සිසේ ඔවුන් මේ ගමන ඇවිල්ලා ඔවුන් ආසාවෙන් බලාගෙන හිටිය ඒ පාරාදීසයේ ජීවිතයට ඔවුන් ආවා. ඒක ඔවුන්ට කානාන් දේශයක් වුණා. මේ පොරුන්දු දේශයයි ඔවුන්ගේ. ඔවුන් පදිංචි වූ පසුව ඔවුන්ට සැබවින්ම අහිමි වීමට වසරක්වත් ගත වුණේ නැහැ. ඒ සැබවින්ම ආශිර්වාදේ නැති වී දූෂණයට වැටීමක් වුණා ඔවුන්ගේ ජීවිතේ. අපි පළමු පද 10 ගැන සිතීමට යන්නේ ඇත්ත වශයෙන්ම සම්පූර්ණ පරිච්ඡේදයේ දේශම අපි බලන්නට අවශ්‍යයි. දෙවන පරිච්ඡේදය ආරම්භ වන්නේ සමිදානන් වහන්සේගේ දූතයා බෝකීම්හිදී ඔවුන් වෙතට පැමිණෙනවා. දෙවියන් වහන්සේගේ දූතයා ගිල්ගාල් ඉඳලා ඊශ්‍රායෙලවරු සිටියේ වෙනකොට බෝකීම් වෙතට එනවා. ඒ ඇවිල්ලා ප්‍රකාශ කරපු දේ අපි බලන්ට යනවා. දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා අපි බලමු. ස්වාමින්ගේ දූතයා ගිල්ගාහි සිට බෝකීම්ට ඇවිත් කතා කොට, මම නුඹලා මිසරයෙන් පිටට පමුණුවා නුඹලාගේ පියවරු දිවුල දේශයෙන් නුඹලාට ගෙන ආයෙමි. නුඹලා මා සමග මාගේ ගිවිසුම කිසි කලකත් කඩ නොකරන්නෙමි කියාද, මේ දේශයේ වැසියන් සමග කිසිදු ගිවිසුමක් නොකොට ඒක කළාද යාලා? ඒක ඔවුන් ඒක පැවැත්වුවේ නැහැ. ඔවුන්ගේ පූජාසන කඩාදමතාලයයි කියා කීවෙමි. නුමුත් නුඹලා මාගේ හඬට අහුම්කන් නුදුන් නොහිය. රයිට්? නුඹලා මෙසේ කළේ මක් නිසාද? රයිට්? දෙවියන් වහන්සේ අහන, ඇයි උඹලා එහෙම කළේ? එබැවින් මම නුඹලා ඉදිරියේ ඔවුන් පන්නා නොදන්නෙමි. බලන්ට දෙවියන් වහන්සේ කිව්වා, ඔයාල ඉස්සරහින් ඇල යන්නේ නැහැ. ඔවුන් නුඹලාගේ ඇලපත්වලට කටුමෙන් වන්නේ. ඒකත් අපි දකිනවා සිද්ධ වෙනවා. ඔවුන්ගේ දෙවිවරු නුඹලාට මලපතක්ව සිටින්නෝයයි කීමි. බලන්ට ඇත්තෙම දෙවියන් වහන්සේ අවසානයේ ඔවුන්ට දෙන අනතුරු ඇඟවීම කොයි වගේද කියලා. සමිධානන් වහන්සේගේ දූතයා සියලු ඊශ්‍රායෙල් පුත්‍රයන්ට තම වචනේ පැවසූ විට සෙනග හඬ නගා ඇඬුවා කියනවා. එබැවින් ඔවුන් ඒ ස්ථානෙට බොකීම් කියලා නම තැබුවා. බොකීම් කියන්නේ අඬන්න කියන එක. ඔවුන් එමෙ ස්ථානෙට බොකීම් කියලා නම තැබුවා විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේට ඔවුන් පූජා ඔප්පු කළා ඒ ස්ථානේ.
ඔබ කවදා හෝ ඔබේ ජීවිතයේ යම් තැනකට ඔබ ඔබේ ජීවිතයේ යම් දෙයක් ගැන ඇත්තටම පසුතැවෙන මොහොතකට පැමිණලා තියෙනවද? මම මේක කළ යුතුව තිබුණි, නැතෝ මට මේක කරන්නේ නැතුව ඉන්න තිබ්බා, මට ඒක වෙනස් කරගන්න තිබුණා. ඔබ කවුරු හරි එහෙම හිතලා තියෙනවද? ඔබ ඔබේ ජීවිතේ කිසිවක් ගැන පසුතැවිලි වී නොමැති නම් කරුණාකරලා ඔබේ අත ඔසවලා පෙන්වන්න පුළුවන්ද? මෙතන කවුරු හරි ඉන්නවද එහෙම? අපි හැමෝම පසුතැවිලි වෙන අය. සමහර වෙලාවට අපි පසුතැවිලි වෙනවා, මට ඒක කරන්න තිබුණා, මට ඒක නොකර ඉන්න තිබුණා. ගැටලුව නම් අපි පසුතැවිලි වෙන සෑම අවස්ථාවකදීම අතීතයේ සිදු වූ දෙයක් ගැන තමයි අපි පසුතැවිලි වෙන්නේ. අපි නිතරම කියනවා මට ඒක කරන්න තිබුණා, ඒක අපරාධේ. නමුත් අපි නිතරම කියනවා මේක මට ඒක කරන්න තිබුණා. නමුත් මම එදා වෙනස් වෙන්න තිබුණා. ඒත් මම කවදාවත් අද වෙනස් වෙන්න හිතන්නේ නෑ නේද? ඒත් මම කවදාවත් අද මේ වරද්ද හදා ගන්න ඕන කියලා අපි හිතන්නේ නෑ. අපේ ඇදහිලේ ජීවිතය අද ගැන කියන එක මතක තියාගන්න. අපි හැම විටම වැරදීමකින් හෝ අතීතයේ දේවල් ඒවා ගැන හිතනවට වඩා අතීතයේ දිහා බල අපි ජරාව කියලා හිතුවා. නමුත් ඒ කිසිවකට වඩා දැන් වෙනස් වීම ගැන අපි හිතන්න ඕනේ. එවිටයි ඔබ අනාගතයේදී පසුතැවිලි වීමකට පත් වෙන්නේ නැත්තේ. අද මම මොනවාද කරන්න ඕනේ කියලා ඔබ හිතන්න අවශ්‍යයි. නමුත් අපි කවදාවත් ඇත්තටම වාඩි වෙලා මගේ වර්තමාන ජීවිත රටාව මම වෙනස් කරගන්න ඕනේ කියලා අපි හිතන්නේ නැහැ. එබැවින් එය විශාල කවයක් හෝ පසුතැවිලි වීමේ අඛණ්ඩ පැවැත්මක් බවට අපේ ජීවිතය පරිවර්තනය කරනවා. මට ඒ ගැන සඳහන් කරන්න තිබුණා. දවසක අපි වෙනස් වෙන්න තිබුණා. මෙන්න මේකයි කරන්න අවශ්‍ය. සම්විධානන් වහන්සේගේ දූතයා පැමිණ දෙවියන් වහන්සේ ගැන කතා කරමින් මම ඔබ සමග ගිවිසුමක් කළා. මම මේ ජාතියෙන් ඔබට දුන්නා. නමුත් ඔබ මට කීකරුණේ නැහැ. ඒ නිසා දැන් මම ඔවුන් ඔබ වෙනුවෙන් පන්නා දමන්නේ නැහැ. ඔබ ඔවුන්ව එලවා දමන්න කියලා දෙවියන් වහන්සේ ඔවුන්ට උදව් නොකර ඔවුන්ව තනි කළා. මොනවාද සිද්ධ වුනේ? ඔවුන් සියලු වැඩ අවසන් කළේ නැහැ. නමුත් ඔවුන් පසුව ඒවට තියාගත්තා. සම්මුතියින් නිසා කීකරු වෙන්න බැරුව ඒවා තියාගත්තා. මේ පණිවිඩයේ ඔවුන් ඇසුනහම ඔවුන් අඩන්න ගත්තා. ඔවුන් ඇඬුවා. දෙවියන් වහන්සේ අමිදානන් වහන්සේගේ දූතය අද රාත්‍රියේ ඔබ ළඟට ඇවිල්ලා කිව්වොත්, සිහිනෙන් හෝ වචනෙන් ඔබට පැවසුවොත්, ඔබ වැරදි කළා, මම ඔබට කිව්වා මෙතැන් සිට ඔබ මා සමග සිටින්ට අවශ්‍යයි කියලා, මම ඔබට තවදුරටත් ආශිර්වාද කරන්නේ නැහැ. මෙතැන් සිට මම ඔබට කිසිම උදව්වක් කරන්නේ නැහැ. මම ඔයාට කිව්වා කියලා ඔබට මෙහෙම කිව්වොත් ඇත්තම මොනවාද ඔබට හැඟෙන්නේ? ඔබ නිදාගෙන ඉන්න ඇඳ රයිට් බෝකින් බවට පත්වේවි. අපි පිස්සු වගේ අඬන්න පටන් ගනී. අපේ හැඟීම්, අපේ හෘද සාක්ෂි සම්පූර්ණයෙන් අමතක වෙලා අපිට අඬන්න වෙනවා. මේ මිනිස්සුත් ඇඬුවා. සමහරවිට අපි ප්‍රශංසා කරන වෙලාවෙදී හෝ යාඥා කරන වෙලාවෙදී අපේ ඇස් වහගෙන දෙවියන් වහන්සේට සමා වෙන්න කියලා අපි පසුතැවිලි වෙන අවස්ථා තියෙනවනේ. අපි බලමු ඔවුන් සිදු කළේ මොනවද කියලා. ඔවුන් ඒ ස්ථානය නම් කරලා එහි සම්විධානන් වහන්සේට පූජා උපු කරනවා. ඒක හොඳ වැඩක් වගේ අපිට දැනෙන්න පුළුවනි. ඊට පස්සේ යාළගේ ක්‍රියාවන් මොනවද වුනේ? දැන් අපි 6 පදයේ අපි බැලුවොත් ජෝෂුවා මේ විදිහට කරනවා. ජෝෂුවා සෙනඟට යන්න හැරිය කල ඊශ්‍රායෙල් පුත්‍රයෝ දේශය හිමි කරගන්න පිණිස තම තමුන්ගේ උරුම වලට ගියෝය. සෙනඟ ජෝෂුවාගේ සියලු දවස්වල ජෝෂුවාට පසුවත් ජීවත්ව සිටියා වූ ස්වාමීන් වහන්සේ ඊශ්‍රායෙල් උදෙසා කළ උන්වහන්සේගේ සියලුම ක්‍රියා දුටුවා වූ වැඩිමහල්ලන්ගේ සියලු දවස්වලද ස්වාමීන් වහන්සේට සේවය කළෝය. 9 ඉඳලා 11 දක්වා ඔහු එප්‍රායිම් කඳුරටේ ගයස් කඳුකර කන්දට උතුරෙන් තිබෙන නිම්දාන් හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතේ ඔහුව තැන්පත් කළෝය. ඒ මුළු පරම්පරාවද තමුන්ගේ පියවරුන්ට එකතු වුණෝය. ඔවුන්ට පසුව ස්වාමින් වහන්සේව ඊශ්‍රායෙල් උදෙසා උන්වහන්සේ කළ ක්‍රියාවත් නොදන්නා වෙනත් පරම්පරාවක් නැගිටුනේය. ඊශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමින් වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවය කළෝය. බලන්ට මේක තමයි දුක්ඛිත දේ. මට සමාවෙන්න කියමින් අඬා වැළපීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද? ඊට පස්සේ ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ආපසු ඔවුන් පෞකාර ජීවිතයට නැවත යනවා.
තවද මේ එක්තරා ආකාරයක කනගාටුවට සිදුවීමක් හැටියට අපට දකින්ට පුළුවන්කම තිබෙනවා. මේක අපේ ජීවිතයටද ඉතාමත් වැදගත් වෙනවා, අදාළ වෙනවා. සමිධානන් වහන්සේගේ දූතයා ගිල්ගහල්ලි ඉඳලා ආවා. ගිල්ගහල් කියන්නේ මොකද්ද? ගිල්ගහල් කියන තැන දෙවියන් වහන්සේ පැවසුවේ ඔබේ පව් පෙරලී ගොස් ඇති කියන අදහස. ඔබේ ලැජ්ජාව පෙරලිලා අවසානයි. ඔබේ පාපය පෙරලිලා අවසානයි. දැන් ඔබ අලුත්, ඔබ පිරිසුදුයි. ඔබ යොර්දාන් ගඟෙන් එතර වී යොර්දාන් ගිල්ගාල් වෙතට ඔබ පැමිණිලා තිබෙනවා යොර්දානින්. සමිධානන් වහන්සේගේ දූතයා යොසුවා වෙතට පැමිණ ඔබ මේ දේශය යටත් කර ගන්නවා නම් මම ඒක ඔබට දෙනවා කියලා කිව්වා. මම ඔබ සමග ගිවිසුමක් කරගෙන මම ඉදිරියට යනවා. ඒ දේව දූතයාම තමයි නැවත එන්නේ. ඔවුන්ට මතක් කරනවා නැවත ඇවිල්ලා මතක තබා ගන්න අපි පොරොන්දු වුණා, අපි මේවා කරනවා කියලා, මේ විදිහට අපි යනවා කියලා. අපි දෙවියන් වහන්සේට මොන වගේ පොරොන්දුද අපි දෙන්නේ? අපි බොහෝ වෙලාට කියනවා මම ඔබ සමග ඉන්නවා, මම ඔබ සමග ඉඳගෙන මම සේවය කරන්නම්, තවමත් මම කැමති ඔබත් එක්ක ඉන්න. නමුත් ඔබ අකීකරු වෙලා තියෙනවා. බලන්න ඔබ කළ වැඩේ, ඔබ මේ කරන්නේ කුමක්ද? මේ தત્ත්වය තුල සැබෑ පසුතැවිල්ල අවශ්‍යව තිබුණා. සැබෑ පසුතැවිල්ල කියන්නේ මොකද්ද? ඔවුන් කළ යුතුව තිබුණේ කුමක්ද? ඔවුන් දැඩි හදවතකින් ඔවුන් තිබුණා, හදවත දැඩි වෙලා තිබුණා. ඔවුන් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා, අඬනවා. නමුත් සැබෑ පසුතැවිල්ලක් උනේ නැහැ. ඇත්තම මොකද්ද සැබෑ පසුතැවිල්ල කියන්නේ? හෙබ්‍රු භාෂාවෙන් පසුතැවිල්ලට කියන්නේ ටෙෂුවා. එහි තේරුම හැරවීම. එහෙම නැත්නම් යූ හැරවීමක්, යූ ටර්න් එකක් ගැනීම. ඔබ වැරදි මාර්ගේ යනවා නම් දෙවියන් වහන්සේ ඔබට කීවේ හැරි නිවැරදි මාර්ගේ යන්න. ඒකයි සැබෑ පසුතැවිල්ල. ග්‍රීක භාෂාවෙන් මෙටෝසියාව, මෙටෝ කියන්නේ වෙනස් කිරීම, සොයිසියා කියන්නේ කල්පනා කිරීම, මනසෙන් හිතලා වෙනස් වීමක්. ඔබ ඔබේ දර්ශනය හෝ විශ්වාසය තබා ඇති ආකාරය වෙනස් කළ යුතුයි. ඒක වැරදි නම් දෙවියන් වහන්සේ ඒක වැරදි කියලා පවසනවා. ඒක වෙනස් කරන්න ඔවුන් කළ යුතුව තිබුණේ මෙන්න මේ සැබෑ පසුතැවිල්ලයි. සම්පූර්ණ පසුතැවිල්ලයි. ඔවුන් පසුතැවිලි වීමේ පළමු ආරම්භක කොටසුනේ අඬන එක, නමස්කාර කරන එක. නමුත් පසුව එයාලා සම්පූර්ණ පසුතැවිල්ලක් උනේ නැහැ. මන්ද ඔවුන්ගේ ජීවිතේ පුරාවට ගෙන ගිය දෙවියන් වහන්සේ කියලා ඔවුන් විශ්වාස කළේ නැහැ. ඔවුන්ගේ පසුතැවිල්ල කුමක් විය යුතුද? ඔවුන්ගේ ඇස් ඉවතට ගැනීමට උත්සාහ කළ යුතුව තිබුණා. ඔවුන් නොකළ දේ එයයි. දෙවියන් වහන්සේ ඔබ නොකළ දේ කරන්න කියලා පවසනවා. අද අපි පසුතැවිලි විය හැකි ආකාරය ගැන ටිකක් කල්පනා කරන්න. අද කිතුණුව ඇටේට අපි පසුතැවිලි වෙන්නේ කොහමද? දේවගැතිවරා කිව්වොත් ඔබ පසුතැවිලි වෙන්න කියලා ඔබ කියනවා දේවගැතිතුමාට, නෑ නෑ නෑ, ඔයා පසුතැවිලි වෙන්න, ඔයා තමයි පව් කරලා තියෙන්නේ කියලා. ඊට පෙර කිසිවෙකුට බැන වැදී තිබෙනවද? ඔබේ දරුවන් හෝ ඔබේ සමීප කවුරුන් හෝ? ඒ වගේම මිනිසු කරන දේ නම් දරුවන් අඬනකොට ඔවුන් දුවගෙන ගින් ඒ දරුවන්ව වඩා ගන්නවා. ඔවුන් අඬනවා. අවම වශයෙන් උන් අඬලා හෝ එය සුව කර ගැනීමට උත්සාහ කරනවා. නමුත් ඊශ්‍රායෙල් අතහැරලා දාපු දේ ඔවුන් තේරුම් ගත යුතුව තිබෙනවා. ඒ පස්සේ ඔවුන් දිගටම යන්න පටන් ගත්තා. අපි කරපු දේ ගැන අඬ අඬා ඉඳලා දුක් වෙලා පමණක් ප්‍රමාණවත් නැහැ. ඇඬීම කියන්නේ නිකම්ම හැඟීමක් හැටියට හිතන්න එපා. ඒක ඉරියව්වක් කියලා හිතන්න එපා. සමහර අය ඉන්නවා ඒක ඉරියව්වක් කියලා හිතන අයත්. ඔවුන් වැරදි වලට අඬනවා. ඔවුන් අඬන්නේ ඔවුන්ම පෝෂණය කරන නිසා. සමහර අවස්ථාවන් වල අපි පසුතැවිලි වී අඬනවා. යම් පුද්ගලයෙකු නිසා මට මේ දේ සිද්ධ වුණා. ඔහු මාව රිදෙව්වා. ඔහු මාව මට තිබුණු දේ ඔහු අරගෙන මාව ඔහු පාච්චල් කළා. මෙලෙස අපි සමහර දේවල් නිසා අපි කම්පාවට පත් වෙලා අපි අඬනවා. ඔබට බනින්න පුළුවන් කවුරු හරි ඔබේ ජීවිතේ සිටිනවද? මගේ දෙමව්පියන් පවා මට කවදාවත් බැනලා නැහැ කියලා සමහරු කියනවා. දෙවියන් වහන්සේ කෙරෙහි පසුතැවිලි වීම වැනි දෙයක් මට නැත. මතක තබා ගන්න, මෙතන ඉන්න හැමෝම කලේ තමන්ගේ ඇස්වලට පෙනෙන දේ, හරි දේ,
ඔවුන්ගේ ප්‍රධාන දේ නම් මම කළේ හරිද කියලා ඔවුන් කිව්වා. ප්‍රශ්නේ වන්නේ කාගේ ඇස්ද? කාගේ ඇස් හමුවේද? දෙවියන් වහන්සේගේ ඇස්ද නැත්නම් ඔබේ ඇස්ද? අද අපි අඬනවද? අද අපි පසුතැවිලි වෙනවද? අපි ඇත්තටම පසුතැවිලි වූ අවසාන දවස කවදද? නැත්නම් අපි දැන් හිතන්න හදන්නේ මම කරන දේ වැරදි නෑ, ඒ වගේම මම විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ, මම හිතනවා විනිශ්චයකාරය පොත හරහා අපට දෙවියන් වහන්සේට sannivedanaya කරන්න ආස කරන දේ මේ දෙයි. අපි මේ වගේ එකම දේ කරයිද මම දන්නේ නැහැ. නමුත් එය මා පසුතැවිලි වීමට ගෙන යයිද? සමහර විට දෙවියන් වහන්සේ පවසන්නේ මේ දේ පොඩ්ඩක් ගිහින් හිතන්න, කල්පනා කරන්න. අවුරුදු 20ක් 30ක් යේසුස් වහන්සේ විශ්වාස කරන්නෙක් වගේ ජීවිතේ දිහා බලන්ට එපා. ඔබ ක්‍රිස්තියානි ධර්මයේ නව ජීවිතයක් ආරම්භ කරනවා කියලා හිතන්න. ඔබ සිටින්නේ දෙවියන් වහන්සේ ඔබට දුන්නු නැවුම් දේශය වන කිරියා මීපැණි ගලා යන පොරොන්දු දේශයකට යන ගමනක. ඔබ සියල්ල නැවත ආරම්භ කළොත් ඔබ සැබවින්ම දෙවියන් වහන්සේව විශ්වාස කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට යනවා. මෙන්න මේ දේ තමයි ඇත්තෙන්ම මගේ සිත ධෛර්යමත් කරන්නා වූ දේ. මේ දේ තමයි අපේ ජීවිතය තුළ අපව ශක්තිමත් කරලා ඉදිරියට අපව ගෙන යන්නා වූ බලවත්ම දේ. මේ දේ තමයි අපට ඉගෙන ගන්න තිබෙන්නා වූ වටිනාම දේ විනිශ්චයකාරයා පොතේ. වශයෙන්ම නැවත වරක් දේවගැතිරයෙකු වරයෙකු වීම හෝ සැබෑ කිතුණුවෙක් වීම ගැන මට සිතන්ට සැලැස්වීමක් හැටියට මා දකිනවා. ඔබ ඇත්තටම විශ්වාස කරනවද? ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්තටම පසුතැවිලුනේ කවදද? අවසාන දවස. මම කතා කරන්නේ ඇඬීම හෝ රඟපෑම ගැන නෙමෙයි. නමුත් අඩුම තරමින් මා කළ වැරද්ද කුමක්දයි වටහාගෙන එයින් හැරෙන්න මම සිතුවේ කවදද? ඇත්තටම හිතාමතා හා විශාල උත්සාහයකින් එයින් හැරෙන්න මම තීරණයක් ගත්තු දවස කවදද? නමුත් ඔවුන් එසේ කළේ නැහැ. මේ ඉස්රායිල් ජනතාව එසේ කළේ නැහැ. යොසුවා සහ ඔහුගේ සෙනග මියගිය පසු තවත් පරම්පරාවක් නැකිට්ටා. දෙවියන් වහන්සේව හා ඔහු කළ දේ නොදන්න තවත් පරම්පරාවක්. මේක සඳහන් වෙන්නේ දෙවිනි පරිච්ඡේදයේ 10 පදේ. සියලු පරම්පරාවන්ද ඔවුන්ගේ පියවරුන් වෙත රැස් කරනු ලැබූ අතර ඔවුන්ගෙන් පසු තවත් පරම්පරාවක් ඇති වුණා. ඔවුන් සමිදානන් වහන්සේ හා ඊශ්‍රායෙල් වෙනුවෙන් උන්වහන්සේ කළ ක්‍රියාවත්වත් ගැන තවම නොදනිඳ පරම්පරාවක්. මෙය තවත් පරම්පරාවක් විතරයි. රයිට්, වෙනසක් නැහැ. මේක තවත් වෙනස් ගුණාත්මක භාවයෙන් යුතු පරම්පරාවක් කියලා අපට නිගමනය කරන්න බැහැ. රයිට්, වෙනස්ුණු ආත්මික පෙරලියක් කරන ඉතාමත් බලවත් පරම්පරාවක් කියලා අපට හිතන්න බැහැ. අනික මේ ගුණ නුවණින් යුක්ත අධ්‍යාත්මික නුවණින් වෙනස්ුණු පරම්පරාවක් කියලා හිතන්න බෑ. ඔවුන් එහෙම වෙන්න හේතුව මොකද? ඔවුන් ස්වාමින් වහන්සේව දැන සිටියේ නැත. ස්වාමින් වහන්සේ වෙනස් බව, ස්වාමින් වහන්සේ කවුද, ස්වාමින් වහන්සේගේ අරමුණ මොකද්ද කියන දේ ගැන ඔවුන්ට පැහැදිලි අවබෝධයක් නැහැ. ඔබ අයදුම් පතක් පුරවනකොට ඔබේ ආගම මොකද්ද කියන තැන දානවා ඔබ ක්‍රිස්තියානි කියලා. දැන් ඒකෙන් ඔබ අදහස් කරන්නේ ඔබ නාමික ක්‍රිස්තියානිකාරයෙක්. බොහෝ විට දෙමහපියෝ සහ දරුවෝ මේ පරම්පරාව සහ ඊළඟ පරම්පරාව කියන තැන සිටිනවා. ඔවුන් තම ඊශ්‍රායෙල් ජාතිය ලෙස ඔවුන් සැලකුවා. ඔවුන් සතිපතා දිනපතා දෙවියන් වහන්සේට වැඳුම් පිළිදුම් කළා ඔවුන්ට ආවේනික විදිහට. ඒක තවත් වෙනස් වුණු පරම්පරාවක් විතරයි. දෙවියන් වහන්සේ කවුද? අපෙන් කී දෙනෙක් ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේව අඳුනනවද? නැත්නම් මගේ දෙමහපියෝ මට කියපු නිසා යේසුස් වහන්සේ මම විශ්වාස කරනවද? මෙම ස්ථානය භාවිතා වන යත් කියන වචනය තුලින් අර්ථවත් වන්නේ දැනුම දැනගැනීම පමණක් නොවේ. හොඳට මතක, දැනුම දැනගැනීම පමණක් නොවේ මෙතන අදහස් කරන්නේ. එය වීමෙන් යමක් තේරුම් ගැනීම පමණක් නොවේ, වචනය ඇසීමෙන් පමණක් නෙමේ. උන්ගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ මැදිහත් වීමද ලැබෙන්නේ එකම දේ නම්, ඒ මාර්ගය නම් වචනය. යමක් ඉල්ලා යාඥා කිරීම සහ දෙවියන් වහන්සේ පිළිතුරු දීම, මේ සම්බන්ධතාවය අවශ්‍යව තිබෙනවා.
දෙවියන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයේ සැබෑ බව ඔවුන් අත්විඳින්නට අවශ්‍යයි. ඔබ දන්නවද කොරියාවේ සෑම වසරකම අපගේ ප්‍රධාන දේවස්ථානයේ නිවෙස්වලට යාමේ පුරුද්දක් තිබෙනවා, සම්ප්‍රදායක්. අපට එවැනි පවුල් 120ක් 200ක් අතර ප්‍රමාණයකට අපි යන්න සිද්ධ වෙනවා. අපි ඔවුන්ගේ යාඥා ඉල්ලීම් වලට සවන් දීලා වචනේ බෙදාගෙන ඔව ධෛර්යමත් කරන්න තමයි අපේ බලාපොරොත්තු වෙ. ඒ බලාපොරොත්තුෙන් අපි ගියාම ඔබ දන්නවද හැම නිවසක් වගේම පොදුවේ ඉල්ලුම් කරන යාඥා ඉල්ලීමක් තිබෙනවා. ඒ වගේම මම හිතන්නේ එය බොහෝ විට පැරණි පරම්පරාවෙන් කරන ඉල්ලීමක්. ඔබට පුළුවන්ද මගේ දුව පුතා වෙනුවෙන් යාඥා කරන්න? ඔව්, හොඳ කෙනෙක්, සාර්ථක රැකියාවක් තියෙන, හොඳ පවුලක් තියෙන, හොඳ අධ්‍යාපන පසුබිමක් තියෙන කෙනෙක්, හොඳ චරිතයක් තියෙන කෙනෙක්. ඉතින් සමහර වෙලාවට අපිට මේ වගේ දේවල් වලට අපට ඇත්තෙම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔවුන් කියන්නේ ඇත්තම මේ දරුවෝ හොඳට ඉන්නවා, හොඳ දරුවෝ. ඒ නිසා හොඳ රැකියාවක් කරනවා, කිසිද ගැටලුවක් නැහැ, හොඳ පඩියක් උපයනවා, හොඳ සමාජ තලයක ඔවුන් ආශ්‍රය කරනවා, බුද්ධියෙන් හොඳයි. ඉතින් ඔවුන් මේ හැමදේම කියලා ඔවුන් කියනවා ඒ දරුවා උදෙසා යාඥා කරන්න පුළුවන්ද කියලා. ඉතින් බොහෝ වෙලාවට මම ඉතින් ඔවුන්ගෙන් අහන ප්‍රශ්නේ තමයි, ඇයි අපි මොනා ගැනද අපි යාඥා කරන්න ඕනේ? මන්ද ඔවුන් හොඳට ඉන්නවා. එතකොට ඔවුන් කියන දේ තමයි ඔවුන් තව දුරටත් පල්ලියට යන්නේ නැහැ. ඔවුන් ඉතා හොඳ ඇදිලිවන්තයෝ. හොඳට පවුල් පල්ලියේ සමාජිකයෝ වෙලා හිටියා. ඔවුන් දහම් පාසලේ ගීතිකා කණ්ඩායමේ ගායනා කළා, නමස්කාරයේ මෙහෙව්වා, ඔවුන් තරුණ කණ්ඩායමේ සභාපති වෙලා හිටියා. නමුත් දැන් ඔවුන් දෙවියන් වහන්සේව අතහැරලා. මම ඒක මෙලෙස ඔබට විස්තර කරන්නම්. ඔබ තවමත් විවාහ වී නොමැති කෙනෙක් කියලා හිතන්න. ඔබට පුද්ගලයන් දෙදෙනෙකු අතර තේරීමක් තිබුණේ නැත්නම්, වසරකට ඩොලර් මිලියන ඩොලර් ලක්ෂයක් හැම්බෙන රැකියාවක් සමග හොඳ පෙනුමක් තියෙන හාවර්ඩ් කේම්බ්‍රිජ් උපාධිධාරී පොහොසත් පවුලක ලස්සන පසුබිමක් තිබෙන, හොඳ සමාජ උසස් පිළිගැනීමක් තිබෙන කෙනෙක් ඔබට තෝරගන්න ලැබුණොත්, ඔබ ඇත්ත වශයෙන්ම ඔබේ තෝරා ගැනීම දාන්නේ කොතනද? ඒ පුද්ගලයාගේ නිවසේ සිටින එකම දරුවා, ඒ පුද්ගලයාට විශාල දේපල හැම දෙයක්ම තිබෙනවා. ඉතින් ඔබට තෝරා ගැනීමක් තිබෙනවා. දැන් ඔබට විවාහ වීමට ඔබට තෝරා ගැනීමක් තිබෙනවා ඇත්තෙන්ම. නමුත් එක ගැටලුවක් තිබෙනවා. ඔව්, යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. ඔබ ගන්න තීරණය මොකද්ද? ඔබ කොයි වගේ තීරණයකටද එන්න යන්නේ එවැනි අවස්ථාවක? සභාවට යන අනිත් අය යේසුස් වහන්සේට ඇත්තටම ආදරය කරනවද? වඩා හොඳ කුමක්ද? ඒ වගේම දෙමව්පියෝ දිගින් දිගටම අවධාරණය කරන්නේ ඔහු ඉතා හොඳ පුතෙක්, ඉතා හොඳ පුද්ගලයෙක්ව හිටියා. ඒ පුද්ගලයා දෙවියන් වහන්සේ ගැන දැනගෙන හිටියා. ඔහු තරුණ කණ්ඩායමේ සභාපති වෙලා හිටියා. ඉස්සරයා ඒ තරම්ම දක්ෂයි. ඔහු දහම් පාසලේ මේ සියලු දේවල් කටපාඩම් කරපු පුතෙක්. නමුත් දැන් කෙසේ හෝ ඔහු තව දුරටත් මට ඇහුම් කන් දෙන්නේ නැහැ. මේක තමයි ඔවුන් කියන්නේ, මම කියන දේ අහන්නේ නැහැ. ඔබ හිතන හැටියට මෙහි අසාර්ථකත්වය කොතැනද? ඔබ සිතන ගැටලුව මොකද්ද මෙතන තියෙන? ඔවුන්ගෙන් සමහරෙක් ඉතා හොඳ පිළිතුරු දුන්නා. මම ඔවුන්ගෙන් ඇහුව ඔබ හිතන්නේ මොනවාද කියලා. එතකොට ඔවුන් දුන්නේ සමහර අය කිව්ව මම දන්නේ නැහැ. ඒ නිසා මම ඇත්තටම ගිහින් ඒ දූපුතුන්ට කතා කරන්න ඕන කියලා මම හිතුවා. බොහෝ විට ඔවුන් පවසන්නේ ක්‍රිස්තියානියෙකු වීම මගේ දෙමව්පියන්ට සමාන නම් මම පල්ලි යන්නේ මොකටද කියලා. ඔවුන් අපට පල්ලි යාමට බල කරන නිසා ඔවුන් දෙවියන් වහන්සේ ගැන කතා කරනවා. මේ සියල්ල ගැන, සියලු දැනුම ගැන කතා කරනවා. නමුත් අපි තමයි ඔවුන්ව හොඳටම දන්නේ. අපි තමයි ඔවුන් හැසිරෙන ආකාරය ගැන දකින්නේ. ඉතින් දරුවෝ කියන දේ තමයි අපි තමයි දකින්න ඔවුන්ගේ හැසිරීම, ඔවුන් කතා කරන දේවල්, ඔවුන් කොච්චර කුහකද කියලා. ඔවුන් අපට පල්ලියන්න කියනවා. නමුත් ඔවුන් පල්ලියෙන් ආපසු එන විට අපි දන්නේ ඔවුන් කතා කරන දේවල්.
එනිසා ඔවුන් අපට බයිබලේ කියවන්න කිව්වත් ඔවුන් බයිබලේ අනුගමනය කරන්නේ නැහැ. සෑම දෙයක්ම ඔවුන් කළා. ඒ වගේම මට හොඳ ඉස්කෝලේ හොඳ තැනක් ගන්න කියලා කිව්වා. මගේ පියානෝ පන්තියට මාව යැව්වා සභාවට යවන්නේ නැතුව. දේවස්ථානේ මගහරින්න එයාලා තමයි මාව මට බල කළේ. මට කිව්වේ මගේ දෙමව්පියෝ. මොකද මගේ ඉංග්‍රීසි චීන පාඩම මට වැදගත් වුණා. මගේ අධ්‍යාපනය වැදගත් කියලා එයාලා පෙන්නුවා. අපිට සභාවට යන්න කියනවට වඩා ඒවට තමයි අපි යොමු කළේ. ඔවුන් අපට ඉගැන්නුවේ මේ අනිකුත් සියලුම දේවල් වලට වඩා මේවා වැදගත් සභාවට වඩා. අපි අපෙන්ම අසාගත යුතුයි අපි අපේ දරුවන්ට උගන්වන්නේ මොනවද. අපි අපේ දරුවන්ට මොනවද උගන්වන්නේ? මොනවද අපි කියලා දෙන්නේ? මොකද මේක තවත් පරම්පරාවක් නිසා. ඒ පරම්පරාව විතරක් දොස් කියන්න බෑ. ඒ තවත් පරම්පරාවකට ලබා දීමට අසමත් වූයේ පෙර පරම්පරාව. දෙවියන් වහන්සේ උන්ට පවසා ඇත. අපි නික්මයාම 12:24 ඉඳලා 27 අපි කියවමු. මේ මෙතන අපි දකිනවා දෙවියන් වහන්සේ එතන උන්ට නියෝග කරනු ලැබුවා. උන්ට නියෝග කරනු ලැබුවා පොරොන්දු දේශයට ගිහාම ඒ දේශය තුල කළ යුතු දේවල් මොනවද කියලා දෙවියන් වහන්සේ පැහැදිලිව පෙන්නුවා. ඒ නිසා දෙවියන් වහන්සේ කලින්ම පෙන්නලා දුන්න මේ පරම්පරාවට කතා කළ යුතු දේ, කළ යුතු දේ මොකද්ද කියන එක. අපි බැලුවොත් මේ දේ නුඹලාට නුඹලා පුත්‍රා සදාකාල නියෝගයක් වන්නේ. තවද ස්වාමීන් වහන්සේ පොරොන්දු ලෙස නුඹලාට දෙන්නව දේශයට නුඹලා පැමිණි කල්ලි මේ මේය පවත්වා පල්ලා. තවද මේ මෙහේ අදහස කිමේද? නුඹලාගේ දරුවන් නුඹලාගේ අසන කල එකල නම් ස්වාමීන් වහන්සේගේ පාස්කුව උන්වහන්සේගේ මිසරවුණු පහර දුන් කල මිසර ඊශ්‍රායල් පුත්‍රයන් ගෙවල් පසුකර ගොස් අපගේ ගෙවල් ගලවා ගන්නැයි කිය යුතුයි කීයේ. එවිට සෙනග හිස නමා වැන්දෝය. මූලික වශයෙන් බලන්ඩ දෙවියන් වහන්සේ ඊශ්‍රායල්වන්ට කියන්නේ ඔයගොල්ලෝ මේ දේ ගිහිල්ලා දරුවන්ට උගන්නන්න. ඒ දේ දරුවෝ ඉගෙනගෙන ඒ දේ නිසා මට ඔවුන් කීකරුවෙන්ට යනවා. මෙය ගැලවීමේ කාර්යය. යොසුවා 5 පරිච්ඡේදයේ 9-12 අපි බැලුවොත් අපි 9 පද කීපයක් බලමු. ස්වාමින් වහන්සේ යොසුවට කතා කරන මම අද නුඹ කෙරෙහි මිසරයන් නින්දාව අහකට පෙරළම මීන් කීසේක. ඒ නිසා ඒ ස්ථානට ගිල්ගාල්යයි අද දවස දක්වා කියනු ලැබේ. ඉස්රායිල් පුත්‍රයෝ ගිල්ගාහි කඳුරු බැඳගෙන මාසේ 14 සවස එරිකෝවේ සම්භූමිවල පාස්කුව පැවැත්වෝය. පාස්කුවට පසුවදා දවසේදී මුන් දේශයේ ධාන්‍ය වලින් සෑදූ මුහුන් නොදෙමි රොටි දහා විලින්දද කෑවෝය. දේශයේ ධාන්‍යයෙන් ඔවුන්ට කෑවට පසුවදා මන්නා නැවතුනේ. ඉස්රායිල් පුත්‍රයන් තවත් මන්නා නොලැබෙනේ. එහෙත් ඔවුන් කානාන් දේශයේ භෝග පළවලින් අවුරුද්දේ කෑවෝය. ද්විතීය කතාවේ 4:4-9 පදේ දක්වා මෙන්න ඉස්රායිල් සමිධානම් වහන්සේ අපේ දෙවියන් වහන්සේ සමිධානම් වහන්සේ එසේ මේ එකමය නුඹේ දෙව් ස්වාමීන් වහන්සේ නුඹේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න. අද මා නුඹට අන කරන මේ වචනේ නුඹේ සිතේ තිබිය යුතුය. ඔබේවා ඔබේ පුතුන්ට උනන්දුවෙන් උගන්වා. ඔබ ඔවුන්ගේ නිවසේ ඉඳින සිටින විටද, මගේ යන විටද, ඔබ සයනය කරන විටද, ඔබ නැගිටින විටද ඔවුන් ගැන කතා කරන්න, ඔබේ දරුවන්ට උගන්වන්න. එලෙසම අපි දකින්නවා 6 පරිච්ඡේදයේ 20-25 දක්වත් ස්වාමින් වහන්සේ නුඹට අන කළ මේ ශික්ෂා පනත් විනිශ්චය මොනවාදයි මතු කාලෙදී නුඹේ පුත්‍රයන්ට නුඹේ අසන විට නුඹේ පුත්‍රයන්ට උත්තර දෙමින් අපි මිසරේ පාරාවගේ දාසයෝව සිටියොමු. ස්වාමින් වහන්සේද බලවත් හස්තයකින් අපව මිසර දේශයෙන් ගෙන අයයි සේක. නමුත් අපි අපේ දරුවන්ට අපේ ඇදහිලි ක්‍රම පෙන්වන්නේ නම් සහ අපේ ජීවිතයේ සභාවෙමින් නිවසේ වගේ එකට තියාගන්නනවා නම් මම හිතනවා මේක තමයි වැදගත්. මේ ක්‍රිස්තියානි ඇදහිලිවන්ත යන් අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වන්නේ මෙන්න මේ දේ. ඇතෙම ඇයි තරුණ අය පල්ලි යන්නේ නැත්තේ? ඔබ තරුණ හෝ දෙවන පරම්පරාවේ 3 පරම්පරාවේ කෙනෙක් ලෙස සිතන්නවා නම් අපිට පල්ලි නොයායන්ට ඕන තරම් කරුණු කාරණා තිබෙනවානේ. නිදහසට කාරණාවන් අපිට තිබෙනවා. ඒ නිසා අපි බලන්ට ඕන අපි දකින විනිශ්චයකාරය පොතේ 1 පරිච්ඡේදයේ 11 පදයේ ඉඳලා විනිශ්චකරුවන්ගේ මේ අසුභ කාලය ආරම්භ වෙන ලකුණු අපිට පෙන්වෙනවා. 1 3 පරිච්ඡේදයේ 2-3 දක්වා අපි දකිනවා සාමුවෙල් නම් ළමයා ඒලි ඉදිරියේහි ස්වාමින් වහන්සේට සේවය කළේ. ඒ දවස්වලදී ස්වාමින් වහන්සේගේ වචනයේ දුර්ලභ විය දර්ශන බොහොමයක්ද නොවේ. ඒ කාලේ ඒලි ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුව තිබුණා. මේ දේ පටන් ගන්න අපි දකිනවා
ඔහු 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 ඔහුගේ කාලයේ තමයි අවසාන කාලය හැටියට දකින්නේ විනිසුරුවන්ගේ. එයිදී අපි දකිනවා ඒ දෙවියන් වහන්සේගේ මාලිගාවේ තිබුණා වූ පෙට්ටි ඉදිරියේ සාමුවෙල් සිටිනවා. වචනේ අඩුවක් අපි දකිනවා මෙතන, රයිට්. ස්වාමින් වහන්සේගේ මාලිගාවේ නිදා ඉදදී දෙවියන් වහන්සේගේ පහන නිවෙන්ට පළමුවෙන් දෙවියන් වහන්සේ ඔහුට කතා කළා. දෙමව්පියන් නිතරම අවධාරණය කරන්නේ අපේ දරුවෝ හරි හොඳ දරුවෝ හරි යහපත් දරුවෝ කියලා. ඇත්ත. නමුත් ඇත්තම ඔවුන් යහපත් වන්නේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සැබෑ සම්බන්ධතාවයේ මත කියන එක අපි අමතක කරන්න නරකයි. මුත් පළමුවෙන්ම විනිශ්චකරුවන්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේද 12 පදේ අපි පොඩ්ඩක් බලමු. මේ පදේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ නොදැන සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මොනවාද සිද්ධ වෙන්නේ කියලා. ඔවුන් තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාවා වූ තමුන්ගේ දෙවි වූ ස්වාමින් වහන්සේ අමතක කළා ඔවුන්. අපට පෙනෙනවා ඔබ පැහැදිලිව මේ ස්ථානයේ දැස බැලුවොත් මතක තබා ගන්න ඔබට මෙතන පුනරාවර්තනයක් දකින්න පුළුවන්. නැවත නැවත ප්‍රකාශ කිරීම. මම ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙන ආකාරය ඔබ ඔවුන්ට උගන්වන්න කියලා දෙවියන් වහන්සේ පැවසුවා. එහෙත් මේ දෙවෙනි පරම්පරාව දෙවියන් වහන්සේව අඳුනගත්තේ නැහැ. ඔවුන් මිසර දේශයෙන් පිටට ගෙන දෙවියන් වහන්සේව අතහර දැම්මා. ඔබට පේනවද මෙතන වෙලා තියෙන දේ? එය ඔවුන් ඊජිප්තු දේශයේ පිටට ගෙන දෙවියන් වහන්සේ අවධාරණය කිරීමට මෙතන හේතු වුණේ මේකයි. ඔවුන් දැනගත යුතුව තිබුණේ දෙවියන් වහන්සේ තමයි අපිව ගෙනාවේ. ඒ දෙවියන් වහන්සේව අප අතහරින්න හොඳ නෑ කියන එක. නමුත් ඔවුන් අන් දෙවිවරුන් පස්සේ යන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ ඔවුන්ට ඇත්තෙම නමස්කාර කරමින් හිටියා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේව කෝප කළා. මෙසේ ඔවුන් සමිදානන් වහන්සේව කෝපේ ඇවිස්සුවා. දෙවියන් වහන්සේව නොදැන සිටීමට දෙවියන් වහන්සේ විශ්වාස නොකිරීමට ඔවුන් තීරණයක් ගත්තා. මේකයි වරද. අපට මධ්‍යස්ථව ඉන්න බෑ. නොහැදිලිවන්ත නරක මිනිසුයයි මම නොහැදිලිවන්තයෝ නරක මිනිසු කියලා මම කියන්නේ. බොහෝ විට කිතුණුවන්ට වඩා හොඳ මිනිස්සු අපි අතර ඉන්න පුළුවන්. මෙතන ප්‍රශ්නේ ආධ්‍යාත්මික ප්‍රශ්නයක්. ඒ වගේම සමහර අය කියනවා මම යේසුස් වහන්සේව විශ්වාස කරනවා, මම උන්වහන්සේව අදහනවා, ඒක තමයි මම හැම සතියකම දේවස්ථානෙට යන්නේ, සභාවට යන්නේ කියලා. මම යේසුස් වහන්සේව විශ්වාස කරනවා. මේ ජනතාවත් දුෂ්කරතා පැමිණි විට ඔවුන් කතා කළේ කාටද? දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේගෙන් තමයි අහන්නේ. සමිදානන් වහන්සේට මොර ගහන්න. මේකයි ඔවුන්ගේ ලතෝනිය උනේ. නුමුත් දේවල් හරියාකාරව සාර්ථක වුණාම, හැම දෙයක්ම හොඳට වුණාම ඔවුන් නමස්කාර කළේ කාටද? එබැවින් ඔවුන් මාර්ග දෙකක් තුලින් යැපීමට උත්සාහ කළා. ඔවුන්ගේ ප්‍රධාන දේ නම් ඔවුන් දෙවියන් වහන්සේව විශ්වාස කිරීම ආවේ කරදර කාලවලදී පමණයි. අනිත් හැම වෙලාවකම ඔවුන් විශ්වාස කළේ ඇත්තෙන්ම දෙවියන් වහන්සේව නෙමෙයි. සමහර වෙලාවට මම මේ ඉස්රාජ ජාතිය වගේ සර්වබලධාරී දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. හැබැයි හොඳ කාලවලදී යහපත් කාලවලදී මොනවද කරන්නේ? අපි කියන යාට කෑ ගහන්න එපා, යාට පාඩු ඉන්න දෙන්න කියලා. මොව් මොනවද කළේ? බාල්ට සහ අස්රොට්ට ඔවුන් සේවය කරන්න පටන් ගත්තා. ඒක තමයි ඊශ්‍රායෙල් ජනතාව කරන්න පටන් ගත්තේ. අපි දකිනවා ඔවුන් යහපත්ව ඉදි මොනවද කළේ. අපි 12 සහ 13 පද කියමු. ඔවුන් තමුන්ගේ පියවරුන් මිසර දේශයෙන් ගෙනාව වූ තමුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ අතහැර අනි දෙවිවරුන්ට තමන් වටකර සිටි මනුෂ්‍ය ධාතීන්ගේ දෙවිවරුන් පස්සේ ගොස් ඔවුන්ට නමස්කාර කොට ස්වාමීන් වහන්සේ කෝප කළේය. ඔව් ස්වාමීන් වහන්සේ අතහැර බාල්ට අස්රොට්ටක් සේවය කළෝය. බාල් සහ අස්රොට් කියන්නේ කවුද? බාල් යනු කුණාටුව සහ වර්ෂාවේ දෙවියවන අතර ඔහුගේ බිරිඳ ලෙසට ඇත්තෙම අපි දකින අස්රොට් දේවතාවිය සලකනවා. සශ්‍රීකත්වයේ දෙවගණ ලෙස මනුෂ්‍ය වර්ගයා සහ මිනිසාගේ සාරවත් බව, මේක තමයි අර්ථය. අපි දකිනවා මෙතන අර ස්වාමි පුරුෂයා සහ භාර්යාව මෙන් සමාන වූ දෙවි වරුන් හැටියට තමයි මෙතන නිරූපණය වන්නේ මේ දෙවිගොල්ලෝ මේ දෙවිවරුන්ව. ඒ දෙවියන් සිදු කළ දේ තමයි වැස්ස දෙන එක. බාල් වැසි සහ සමුද්ධිය ලබා දෙනවා ඔවුන් දෙදෙනා. ඔවුන් කරදර කාලවලදී දෙවියන් වහන්සේට මොනවාද කළ? ඊශ්‍රා ජනතාව මොර ගසනවා. නමුත් වෙනත් අවස්ථාවල් වලදී ඔවුන් බාල් වෙතට පැමිණිලා මොනවාද කළේ?
සමෘද්ධිය ගැන ස්තුති කරනවා. දැන් වැස්ස ඇවිත් අස්වැන්න හොඳටම ලැබිලා අස්වැන්න හොඳ වුණාම කාටද උන් පින් දෙන්නේ? ඔවුන් කාටද ස්තුති කියන්නේ? ඔවුන් කාටද වටිනාකම දෙන්නේ? ඒකේ මතක තබා ගන්න, දෙවියන් වහන්සේ පැවසුවේ වර්ෂාව මිනිසෙකුට කරන්නට බැරි දෙයක් බව. එය දෙවියන් වහන්සේ කියන ස්වර්ගයෙන් බැස එන්නා වූ දෙයක්. වර්ෂාව හා ශස්ත්‍රීකත්වයේ දෙන්නා දෙවියන් වහන්සේ බව පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. මේක තමයි ඔවුන්ගේ තුලාන්තේ තිබුණු ආත්මික විපර්යාසය, ආත්මික අඩුකම. සාතන් මෙය ඇති කර ඇති දෙයක්. ඔබට මතකද ඒදන් උයනදී කියපු දේ? ඒවට කිව්වා එක කණ්ඩ කියලා. නමුත් අපි දකිනවා මොනාද සාතන් ඒවට කිව්වේ? ඔබ එකෙන් කන දවසේ දෙවියන් වහන්සේ ඒක කනවට කැමති නෑ. ඒක කන දවසේ ඔබ දෙවියන් වහන්සේ හා සමාන වෙනවා කියලා දෙවියන් වහන්සේ දන්නවා. මේක තමයි අපිට දකින්න පුළුවනි සාතන්ගේ උපාය. ඔබට ආශිර්වාදය ලබා දුන්නේ කවුරුන්දයි අනුමාන කරන්න අවශ්‍යද? ඇත්තෙන්ම අපි අපේ දරුවන්ට සාර්ථකත්වය ගැන කියා දෙන විට අපි ඔවුන්ට ඇත්තෙන්ම මොනවද අපි කියලා දෙන්නේ? අපි අපේ දරුවන්ට සාර්ථක වීම ගැන කියලා දෙන වටිනාකම් මොනවද? මේ දේවල් මොනවද? ඔබ හොඳින් ඉගෙන ගත යුතුයි, පාඩම් කරන්න, හොඳ රැකියාවක් ලබා ගන්න ඔයා, ඔයා හොඳ සංගීත භාණ්ඩයකුත් වාදනය කරන්න ඔගෙන ගන්න ඕනේ, හොඳ ඉස්කෝලෙකට යන්න ඕනේ, මහන්සි වෙලා පාඩම් කරන්න, මහන්සි වෙලා අවසානයේදී විශාල මුදලක් උපයා ගන්න. අපි ඔවුන්ට උගන්වන්නේ මේවා. ඔවුන්ගේ ඔළුවල, ඔවුන්ගේ සිත්වල තැම්පත් වී තිබෙන සාර්ථකත්වය හි කතාව මේක තමයි. මේ දේවල් හොඳින් සිදු වූ විට ඇත්තෙම ගෞරවය ලැබෙන්නේ දරුවන්ගේ මුඛවලින් කාටද? දෙවියන් වහන්සේටද? නෑ. දේවල් හොඳින් සිදු වූ විට බාල් සහ අශ්‍රොට්ට මේ ඊශ්‍රායෙල් ජනතාව ගෞරවය ලබා දෙනවා. බලන්න ඔවුන්ගේ මනසේ තිබෙන දේවල්. රයිට්. බාල් සහ අශ්‍රොට්ට සමෘද්ධිය ආවා කියලා ස්තුති කරනවා. දේවල් නරක අතට හැරෙනකොට ඔවුන්ට දඬුවම් කරන්නේ දෙවියන් වහන්සේ කියලා හිතලා දෙවියන් වහන්සේට ඔවුන් කෑ ගහන්න පටන් ගන්නවා. එතකොට දෙවියන් වහන්සේ කැමති නෑ ඔවුන් සමෘද්ධියෙන් ඉන්නවා කියන එක තමයි ඔවුන්ගේ ඔළුවේ තිබුණේ. හොඳ අසලකට ගොස් හොඳ සාර්ථක පුද්ගලයෙකු වෙන්න අපි අපේ දරුවන්ට සොයන්න උත්සාහ කරන්න කියලා උගන්වන්න ඕනේ කවුරු ගැනද? කවුරු හරි තම දරුවන්ට උගන්වනවාද ඔබ සැබවින්ම දෙවියන් වහන්සේගේ ප්‍රේමය විශ්වාස කරන විටයි ඔබ සාර්ථක වෙන්නේ කියා? ඔබ හොඳින් ඉගෙනගෙන දෙවියන් වහන්සේට යාඥා කළොත් ඔබ සාර්ථක වෙයි කියලා අපි කියනවාද? ඊශ්‍රායෙල් ජනතාව දෙවිවරු දෙදෙනෙකුටම සේවය කළා. දෙවියන් වහන්සේටයි, අන්‍ය දෙවිවරුන්ටයි. ඊශ්‍රායෙල් වරුන් එසේ ක්‍රියා කළ ආකාරයේ පුදුම හා හාස්‍යජනක දෙයක්. නමුත් මේ බයිබලයේ ලබා දීලා තියෙන්නේ අපටද ඒකෙන් යමක් ඉගෙන ගැනීමටයි. මේවා ලියලා තියෙන්නේ අපිට. අපේ දරුවන්ට උගන්වනවා, ටියුෂන් යවනවා, ගුරුවරු ගෙන්නලා ගෙදර උගන්වනවා, විශාල මුදලක් වියදම් කරනවා. කොපමණ මුදලක් ඔබ වියදම් කරනවද? මම මගේ දරුවන්ට ටිකක් වියදම් කරනවා. නමුත් කවුරු හරි දෙවියන් වහන්සේ ගැන උපකාර පන්තියක ගුරුවරයෙක් සොයලා තියෙනවද? දෙවියන් වහන්සේ ගැන ඔයා ඉගෙන ගන්න ඕන පුතේ. ඒ නිසා ඔයාට ගුරුවරයෙක් මං හොයලා දෙන්නම් කියලා ඔබ කරලා තියෙනවද? ඔබ ඩොලර් 50ක් ගෙවනවද පැයකට දෙවියන් වහන්සේ ගැන උගන්වන ගුරුවරයෙකුට? ඔබ එහෙම කරනවද? අපි අනිත් හැම විෂයකටම අපි පුද්ගලිකව ගුරුවරුම ගෙදරට ගෙනල්ලා උගන්වනවා. නමුත් අපි දෙවියන් වහන්සේ ගැන උගන්වන උපකාර ගුරුවරයෙක් හොයලා අපේ දරුවන්ට අපි උගන්වන්නට ක්‍රියා කරලා තියෙනවද? නෑ. එයාට බයිබලේ උගන්වන්න ඕන කියලා අපි එච්චර විශ්වාස කරන්නේ නෑ. මම ඔවුන්ට උගන්වන්නේ නැහැ. මුදල් සඳහා වියදම් වෙන අයකට. ඒකයි මම කියන්නේ නේ. ඒකයි අපි හිතන්නේ. රයිට්. අපිට උගන්වන්න අවශ්‍ය වෙන්නේ නෑ ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන. මන්ද ඔවුන් හැම වෙලාවෙම ඉන්නේ දෙවියන් වහන්සේ ගැන කතා කරන පරිසරයක. රයිට්. අපිට සමහර විට ඒකට හේතුවක් නෑ, වටිනාකමක් නෑ. මම සතියකට වරක් ඔහොම පල්ලියට එක්කගෙන යනවා, සබත් පාසලට එක්කයි යනවා, යූත් එකට එක්කයි යනවා. රයිට්. ඒ නිසා අමතර දේවල් උගන්වන්න අවශ්‍ය නෑ. රයිට්.
ඒක තමයි අපේ මනස තුළ තිබෙන දේ ඔවුන් ඉගෙන ගනීවි. රයිට්? ඔබ ඔවුන්ට හොඳ පාසලකට යන්න යහපත් දේ දෙනවා වගේම අපි මේ ගැන හිතන්න ඕනේ. අපි මම හිතන්නේ අපි අපේ ජීවිතේ ගත කරන අතර දෙවිවරු දෙදෙනෙකුට බොහෝ වෙලාවට සේවය කළ යුතු බව අපේ දරුවන්ට කියලා දීලා තියෙන්නේ අපිමයි. බාල් සහ දෙවියන් වහන්සේට එකවර ගෞරව කරන්න කෙසේද කියලා ඊශ්‍රායල් ජනතාව තමන්ගේ දරුවන්ට උගන්වලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේ අද කියනවා සමිධානන් වහන්සේගේ දූතයා ඇවිල්ලා උන්ට අනතුරු අඟවනවා, ඔබට දෙදෙනෙකුට සේවය කරන්න බෑ, කරුණා කරලා තීරණයක් ගන්න. එය හරියට බිරිඳක් සහ උපභාර්යාවක් තියාගන්නවා වගේ වැඩක්. සැබවින්ම එක්කෙනෙක්ව ඔබ අතහැරලා යන්න අවශ්‍යයි. ඒ නිසා ඔහු කීවේ අපි තවම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා, නමුත් දෙවියන් වහන්සේ පැවසුවේ නුඹලා තුන් වතාවක් මාව අතහැරලා තියෙනවා කියලා. ඔවුන් සමිධානන් වහන්සේව අතහැරලා අවසානයේ අපි 13 පදයේ කියෙව්වා බලමු, එබැවින් ඔවුන් සමිධානන් වහන්සේ අතහැර බාල් සහ අශ්‍රොට්ට සේවය කළහ. ඔහු සමිධානන් වහන්සේ අතහැර දැමුවා. එනම් ඔවුන් උන්වහන්සේව ඉවතට දැමුවා. මෙතන සටහන් කරලා තියෙන්නේ ඒකේ අර්ථය දෙවියන් වහන්සේව ඔවුන් කුණු ගොඩට විසිකලා කියලා. බාල්ස සහ අශ්‍රොට්ට සේවය කළා. මේක නිකන් පිහියෙන් යන්න වගේ වැඩක්. මම මේ වචනය සේවය කළා කියන වචනේ මම කැමතිම වචනය. මේක හෙබ්‍රු භාෂාවෙන් තියෙන අබාත්. ආදම් ඒව ඒදන් උයනේදී කළ යුතුව තිබුණු දේම දෙවියන් වහන්සේ මෙතනදී අපේක්ෂා කළා. නමුත් ඔවුන් ඒ දේ කළා අශ්‍රොට්ටයි ඒ වගේම බාල්ටයි. දෙවියන් වහන්සේ ඔවුන්ට ඉගැන්නුවේ පූජකයෝ සහ ලෙවීවරු කළ යුතු සේවය කරන්න කියන එක. රයිට්? ඒ සේවය මට කරන්න, දෙවියන් වහන්සේට සේවය කරන්න කොහොමද? අපි ඒක ඉගෙන ගන්න පල්ලියෙන්. නමුත් අපේ සේවයේ පරමාර්ථය ලෞකික දෙයක් බවට පත් වෙනවා. අපි ඇත්තටම ක්‍රිස්තියානිද? නැවතත් අපි ගැනම අපි කල්පනා කරන්න ඕනේ. මේ தত্ত্বය ආබ්‍රහම්ගේ ජීවිතය හා සම්බන්ධයි. අපි දකින ආබ්‍රහම්ට වෙන් කරන්න තිබුණා, වෙන්වීමක් තිබුණා. ආබ්‍රහම්ට සිද්ධ වුණා හාගරව අයින් කරන්න. ආබ්‍රහම් ජීවතුයේ එම ලෞකික පරිසරයක ඔහුට දෙවිවරු දෙදෙනෙක් එක්ක සේවය කරන්න තිබුණ අවස්ථාව ඔහු ඉවත් කළා. දෙවියන් වහන්සේ ඉදිරියේ මහා කුළුණු දෙකක් වගේ එක තිබුණේ. නමුත් ඔහු දෙවියන් වහන්සේට පමණක් සේවය කරන්න තීරණයක් ගන්නවා. ඒත් ඒ වෙලාවේ වෙන් කරගන්න බැරි තරම්ම ඔහුගේ හැම රැලි වැටිලා ඔහු බලාපොරොත්තු බිඳ වැටිලා. නමුත් ඔහු වෙන් කළා. අභිෂේකය තවදුරටත් එහි තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ ජීවිතයේ ස්වාමිවරු දෙදෙන කවුද කියලා සිතන්ට අවශ්‍යමයි. අපි කල්පනා කරන්න අවශ්‍යයි. අවසාන වශයෙන් අපි තවත් එක් බයිබල් පදයකට යමු. මතෙව් පොතේ 16 පරිච්ඡේදයේ 22 ඉඳලා 24 දක්වා, මතෙව් පොතේ 16:22 සිට 24 දක්වා පදය. මේකත් ඒ වගේම නිගමනයක්. විනාඩි කීපයක් අපි අරගෙන අපි ටිකක් කල්පනා කරමු. ඇත්තෙන්ම අපේ සැබෑ දෙවියන් වහන්සේ කවුද කියන එක ගැන. ඒ වගේම අපි කියන අපි පවසන දේ තමයි විනිශ්චයකරුවන්ගේ කාලේ වගේම අපිත් කියන අපි දෙවියන්ට සේවය කරනවා කියලා. අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා කියලා. අපි උන්වහන්සේ ළඟට එනවා. අපිට අපි උන්වහන්සේට විශ්වාසවන්තව දිගටම අපි සේවය කරන අපේ මුදල්, අපේ කාලය, අපි හැම දෙයක්ම අපි වැය කරනවා. අපේ උත්සාහය දෙවියන් වහන්සේට සේවය කරන්න අපි ආයෝජනය කරන්නේ මොන දේවල්ද? අපි ඇත්තෙන්ම අපිට දෙවිවරු දෙදෙනෙක් ඉන්නවද? අපි දෙවිවරු දෙදෙනෙකුට අපි සේවය කරනමින් පවතිනවද? මතෙව් පොතේ අපි 16 පරිච්ඡේදයේ 22 පදයේ අපට මහත් කම්පනයක්. එය පේත්‍රස්ට කම්පනයක්. අපි දකිනවා යේසුස් වහන්සේ දුක් විඳිලා මැරෙන්න යනවා කියලා කිව්වහම පේත්‍රස් ප්‍රකාශ කළ දේ මෙතන සටහන් වෙනවා. එවිට පේත්‍රස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්නට පටන්ගෙන, ස්වාමීනි එය ඔබ කෙරෙන් දුර වේවා, ඔබට කිසි කලකක් එසේ සිද්ධ නොවෙන්නේ යයි කීවේය. නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට, සාතම් මා පස්සට යව, නුඹ මට බාධාවක් ය. මක් නිසාද නුඹ මිනිස්යන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතයි කීසේක. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට, යමෙක් මා පස්සෙන්ට කැමති නම් ඔහු තමගේ තමාව නොසලකා තමගේ කුරුසය රැගෙන මානුව ආවාවේ. පේත්‍රස් ඔහුව පසෙකටගෙන ඔහුට තරවටු කිරීමට පටන් ගත්තා.
యేసు స్వాంసిట కౌద కాటద బనిన్ని పేత్రస్ మెతనిది యేసు స్వాంసిట తరువాటు కరణవా దివ్యాన్ వహన్సే ఇదిరి ఏక వెండ బహ స్వామిని ఒబట మేక కిసి విటక వెండ దెండ బహ కియలా నిముత్ యేసు స్వాంసే హెడ్లా పేత్రస్ట కతా కర్లా కివే ముకద్ద సాతం మా పస్సట యావ కియలా ఒబ సాతం బవట పత్వన్ని కవదద ఒబ సాతంగే దేవలట ఒబే హదవత్ యొము కర్న విట ఒబే తత్వట పత్వెనో ఓ కియన ఒబ ఒబే మనస సకస్ కరన్నే దివ్యాన్ వహన్సేగే ఉనందువే మత నోవే మినిసాగే ఉనందువ మత కియలా ఉన్వాన్సే కివ్వా అపి మినిసా కెరే ఉనందువ దక్వన విట అపి అపగే హదవత మినిసాగే ఉనందువ మత తబల అపి సకస్ కరగన్నవా మినిసాగే ఉనందువ మగే జీవితే స్వామియా సహ ప్రముఖమ బలవేగే బావట మమ పత్ కరగన్నవా మమ ఎవిట ఎహెమ హితల మమ శాంతువరేక్ వెనవా యేసు స్వాంసేగే నామేన్ మమ తవమత్ కితునేకై మట పవసన్న పులువంకమత్ తిబెనవా మన్ దున్వహన్సే మత ఎపెన నిసా నుము మమ దేవ్యాన్ వహన్సగే చరితే లెస తబా మగే దైనిక జీవితే వెనా దేవాల్లోలట సేవే కరనవానం దేవ్యాన్ వహన్సే పవసన్నే ఒబ మావ అతారలా ఒబ మావ అతారలా గిహిల్లా ఇతిన్ అపి కల్పనా కర్లా బలము అపి సమిధానన్ వహన్సే ఇదిరియట పెమిన ఆపసు అపి హితంట అవశ్యై అపి కల్పనా కర్లా బలంట అవశ్యై ఎత్తెమ్మ మగే హదవతే మేయదే తిబెనవాద మమ ఎహెమ విశ్వాస కరనవాద అపి హెమోటమ వెరదెన్న పులువాం అపి హెమోమ అపే దర్రో గెన ఓనాట వడా మహాన్సి వెన్న పులువాం సామ విట మేక దెమౌపియాంగే వరద నోవే నుముత్ అవమ వశేం మెమ ప్రశ్నే గెన సితీమట అపట ప్రయోజనవత్ వెనవా ఇనిసా సమిధానన్ వహన్సేగే దూతే ఎవిల్లా అహన్నే ఒబ మే కరన్నే మొనవాద ఒబ ఎత్తటమ దెవిదుంట సేవే కరనవాద ఒబ ఎత్తటమ దెవియాన్ వహన్సే వెనువే జీవత్ వెనవాద ఒబ ఎత్తటమ ఉన్వహన్సేగే కెమెత్త కరనవాద నతినం మనుష్య హెటియట మనుష్య ఉనందువద్ద ఒబ తుల తిబెన్నే ఒబే జీవితే కేంద్రస్థానే మనుష్యేక్ద ఒబే మనస మినిసాగే ఉనందువ మత పీటల తియన ఏకక్ద ఆ పహసువ తకా ఒబ ఎత్తటమ లేగలన సటనక నియతిలాది ఇన్నే ఏక సమహార వేళాట అమానుషికై సమహారుడ పేత్రస్ కలాక్మెన్ దివ్యాన్ వహన్సేట తరవటు కిరీమట అపి ఉత్సాహ కరనవా సమహారుడ అపి దివ్యాన్ వహన్సే సమగ తర్క కరనవా ఒబ వహన్సే వెరది అపి నివరదివెంట ఉత్సాహ కరనవా అపి టిక వేళావా స్వామిన్వాసి దిరియే నిశ్చలవ సిటిమిన్ మేగన అపి కల్పనా కరము అపి యాజ్ఞా కరము అపే ఈలంగ పరంపరావ గెన అపే దర్వు గెన అపి యాజ్ఞా కరము అపి అపే దేవస్థానే ఉద్దేశా యాజ్ఞా కరంట అవశ్యాయి సియల్లటము వడా మమ సభే కితునువేక్ లెస జీవత్ వెన్న మట అవశ్యాయి అపి ఏ గనే యాజ్ఞా కరము దెబిడి చరితయాక్ నోవే దిగొళ్ళొకట సేవయాక్ కరమిన్ నోవే సబావు దెవ్యాన్ వహన్సేట సేవే కరమిన్ జీవత్వన పినిస అపి టిక వేళావా దెవ్యాన్ వహన్సే ఇదిరియే అపి నిశ్చల వెమిన్ అపి గీతికావా గాయనా కరమిన్ మే కాలే అపి స్వామిన్ వహన్సేట భారవెము అపి అపే జీవితే తుల మే కాలేది స్వామిన్ వహన్సేట కియము స్వామిని అపట ఉపకార కరంట అపవ స్వామిని వహన్సేగే సేవే పినిస సన్నద్ధ కరండ మే వినిశ్చ కార్యాంగే కాలేది అపి అద్దకిన దేవాల్ అపి దివ్యాన్ వహన్సే దిరియే తబలాపి అపే జీవితేటేవా అపి ఎకతు కరగాము అపి అపే దరువో గెన సితన దరువో గెన క్రియాకరణ ఆకారే వినస్ కరలా అపి ఓంవ దివ్యాన్ వహన్సే వెతట లంకరలా సార్థకత్వే ఓంట పెన్నన్న అపి దివ్యాన్ వహన్సేకి ఉపకారే ఇల్లము అపి ఆజ్ఞాకరము పియానని అపి ఒబట సభవిమ స్తుతివంత వెనవా ఒబట ప్రేమ కిరీమే మార్గే అపట పెన్నా దెమిన్ సిటిన నిసా స్వామిని సమహార వేళావట అపి నొదన్నా ఊ ఆకారేం అపి ఒబవ అపహసుతావేట పత్కర తిబెనవా ఒబ కొహెద ఒబ కౌద ఒబ కరాన్నే మొనవాద కీలా అపి దాన్ని నెతి అవస్థావన్నులట అపి పత్తెలా స్వామిని దేవ దూత పెమిన ఉంట తరవటు కొట ఓంట తీరణాత్మక అవస్థావా కుదాకలా
ස්වාමිනේ අපේ ක්‍රිතුණු ජීවිතය අපි ආපසු හැරිලා බලන්ට දුන්නු මේ අවස්ථාව නිසා ස්තුතියි. අපේ දේවස්ථානයේ අපි ඇවිදිනවා, අපි වචනය අහනවා, අපි නමස්කාර කරනවා. මේ සියල්ලදී ඔබට නිර්මල පූජාවක් වෙන්න අපට උදව් කරන්න. අපේම ආත්මාර්ථකාමී ජීවිතය නොව ස්වාමිනි, ඔබ දෙස බලා ජීවත් වෙන්න උදව් කරන්න ස්වාමිනි. ස්වාමිනි, අපේ හදවත් වලින්ම ඔබ වහන්සේට සේවය කරන තැනකට එන්න අපට උදව් කළ මැනව. අපි ව්‍යාජ නොවි, අව්‍යාජ චරිතමෙන් ස්වාමින් වහන්සේ ඔබ ඉදිරියේ හැසිරෙන පිණිස පියාණනි අපි ඔබ වහන්සේගේ දෑතට බාර වෙනවා. අපි බොහෝ දුර්වල මිනිස්සු ස්වාමිනි. පියාණනි, අපි තවමත් ඔබ වහන්සේට ස්වාමිනි නිවැරදිව අපි සේවය කරමින් සිටින්නේ නැහැ. අපේ ජීවිතේ නපුරු මාර්ග තිබෙන අපි ඒවා ඔබ ඉදිරියේ කියා සිටිනවා. ස්වාමිනි, අපි යාඥා කරනවා නැවත අපට හැරෙන්න උදව් කරන්න කියලා. ස්වාමිනි, වගේම අපේ අන්ධකාරය, පාපේ තුල අපේ සිටින අන්ධකාරයෙන් ඈත් වෙලා ඔබව විශ්වාස කරලා ජීවත් වෙන්න අපට උදව් කරන්න. ස්වාමිනි, අපි ඔබ වහන්සේ ඉදිරියේ සමගි වෙනවා නැවත ඔබට පමනක් සේවය කරන පිරිසක් වන පිණිස. අපේ හදවතේ තිබෙන පූජාව අපි ඔබ වහන්සේ ඉදිරියේ තබනවා දෙවියන් වහන්සේ. අපි පසුතැවිලි වෙලා නැවත ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ යේසුණිය ඔබ වහන්සේගේ උපකාරයේද අනුග්‍රහයේද අප කෙරෙහි නිදහස් කරන පිණිසය. ස්වාමිනිය ඔබ වහන්සේට මේ සියල්ල අපි බාර කරමින් යාඥා කරනවා. අද දවසේ ස්වාමිනි මිස්ථානී නැම දරුවෙක්ගේම ජීවිතය තුළ ඔබ වහන්සේගේ බලවත් ක්‍රියාවන් සිදුවන පිණිස අපි යාඥා කරනවා. ප්‍රේමවන්ත දෙවි පියාණනි, දැන් ඔබ වහන්සේට ස්වාමිනි මේ පාඩමෙන් ඉගෙනගත්තු සෑම කාරණාවක් අපි ඔබගේ අභිමුඛත්වයේ තබන්නේ. අපට වෙනුවෙන් ප්‍රේම කළා වූ, අපි වෙනුවෙන් ජීවිතය දුන්නා වූ ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අනර්ග නාමයෙන් මේ සියල්ල අපි කැප කර බාර කරමු.